තෙරවන් සරණයි අපි අද පහදලා දෙන්නේ භාාවනාව සම්බන්ධය කැටගරියක යටතේ අපි වීඩියෝ කිහිපයක් කරගෙනවා අපි අදද පහදලා දෙනවා සක්මං භාවනාව කියන කාරණය ගැන මේ වචන කිව්ව ගමන්ම කෙනෙකුට දේශනාවහන්න එපා හිතෙයි මොකද අපේ රටේ මිනිසුන්ට භහාවනාව කියන වචනය ඇහැෙන කොටම වහකදුරුවගේ දැනෙන්නේ. ඒට හේතුවත් වයෙනවා මම ඉස්සෙල්ලම ඒ ගැන චුට්ටි පැහැදිලි කිරීමක් කරලා ඉන්නං. භහාවනාව කියන වච්චනේ ගොඩාක් බෞද්ධයෝ තේරුම් අරන් ඉන්න වැරදියටට බ දැන් ඔබ සින්හන්න භාවනාව කියලා කියපු ගමන් ඔබට මතක් එනෙමකක්ද. ඔබේ මනසේ ඇඳෙන ඉමේ එච් එකක මොකක්ද ඔබට ඔබට භාවනාව කියනගෙන වැටහෙන්නෙමක්ද භාවනාව කියනවච්චන ඇහෙන කොටම ගොඩාක්කයට හෙන්නේ කොහේ හරි පැත්තකට ගිහිල්ල කකුල් දෙක රස්සාතට නම්මල්ලා හිඳගෙන අතක් පිට අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන මොනවාහරි හිත හිතා ඉන්න එකක් මොනවාහරි මුුණන එකක් තමයි ගොක් අයිගේ ඔලුවට යන්න ඒ තමයි භාවනාව කියලා ගොඩක්කයි හිතන්ගන්න ඇත්තර මේක භාවනාව නෙමේ භහග්ගතුනාන් සෙහම එකක් දේශනා කරලා නෑ ඒක භාවනා කරන්න තියෙන එක ඉරියව්වක් විතරයි ඒකට අපි කියන පාර්යංක භාවනාව භාවනා කරන්න තියන එක ඉරියව්වක් විතරක් නිසාක් ඒක භාවනාව නෙමයි මෙන්න මේ අදහසේ ඉඳ ගෙන ගොඩක් අයි භාවනාව කියන අදහස වරදවා තේරුම් කර ඉන්නවා ඒකට හොඳ උදාහරණයක් කියන්නක් මම මේ ළඟකදී පෝස්ට් එකක් දැම්මා භාවනාව කියන එක තියෙන්නේ මේ වර්තමානොමොහොත්තේ ඒ කියන්නේ කලබල වේදනා හිත්පීඩා දුක්දොම්නස් සන්තාප හැල හැපිලි මැද් තමයි භාවනාව තියෙන්න්නේ කියලා. ඒකට මම දැක්ක ගොඩක්ක එක වර්දවාතේ රුන් අරං සමහරුදාලා එක මේ භාවනාවට වැරදි්‍යර්ථකතනයක් කියලා. එන්තකොටමයි ම තේරුම් ගත්ද මේ රටේ. ත්තම ෞද්ධ වුණනාත් භාවනාව කියනෙගේ හරි අර්ථයවත් නොදාන්න පිරිස ගොඩක්කින්නවා කියලා. භාවනාව කියල කියන්නේ වර්මානයට ඔබ අදි වෙන ඕනෑම මොහොතක සිද්ධවෙන්නේ භාවනාව තමයි. ඒක කියන්නේ සත්‍යය පිහිටලා තිරෙනවනං යම් කිසි මොහොතක. මයින් ෆුල් නස් එක තියෙනවනං අවයානස් එක තියෙනවානං ඔබ වර්තමානයට අවදි වෙලානං. ඔබ සතිමත්නං ඔබ සිහියෙන්නං ඒ සෑම මොහතකම සිද්ධ වෙනි භාවනාවක් තමයි මොකද සතිය කියන්නේ කුසල චෛතසිකයක් ඒවගේම භාවනාවට අත්‍යන්තයෙන්ම අවශ්‍යන්ගේ තමයි සතිමත් බව. සතිය කියනක නැතුව ඔබ හිතාන් ඉන්න කිසිම භාවනාවක් කරන්න බෑ. ඉතිං සතිපට්ඨාන සූත්‍රය කියෙක ම හිතනවා ගොඩක් අයි දන්න වැඇති හැබැයි අරවාගේ උත්තරයක් දුන්නනං ම හිතනව සතිපට්ඨාන සූත්‍රය ගැන අහලවත් නැතුව ඇති කියලා. පටාන සූත්‍රය ගල්ල කියවලා බලන්න සතිපට්ටාන සූත්‍රයකයන්නේ සතිය පිහිටවන ආකාරය ගැන තමයි භාග්ගතුන්හන්සේ ඒ සූත්‍රයේ දේශනා කළ තියන්නේ කර්මස්ථාන විසි එකක් භාගතු උන්හස දේශනා කල තියෙනවා සරලවගත්තොත් ඒකේ උන්හසේ දේශනා කරලා තියෙනවා මේ ශරීරය පවත්වන හැම ඉරියව්වකදිම ඔබ සතිමත්වෙන්නවා ඒක තමයි භාවනාවඒ කායනු පස්සනනා කොටසි හරරිම ලස්සනට භාගතු වන්හසේ විස්තර තියෙන ඉතිං ඒ නිසා භාවනාව කිව්හාම ගොඩක්කායට නීරස වෙන්න සහ භාවනාව වැරදිට තේරුම් ගන්න හිේතුව තමයි මේ සමාජගත වෙලා තියන වැරදි අදහස. භාවනාව කියන අරවගේ ඉන්ඳග නන්න එකක් ඇස්පියාගෙන මොනුහරි හිත හිතා මුමුණනෙක් සජ්ජායනා කරන එකක් නැත්තං සුද්දු ඇඳගෙන සිල් සමාදන් වෙලා භාවන මධ්‍යස්ථානකට කොට්ට වෙලා නීතිතරීතිවලට යටත් වෙලා කරන්න තියන දෙයක් විතරයි කියලා හිතං ඉන්න. නෑස. පරයංක කියන්නේ භාවනා කරන්න තින එක එක ක්‍රමයක් හිතරයි. භාවනාව කියනෙ එක දීර්ග කාලීනව දියුණු කරන්න කැමති කෙනෙක් ඉන්න නං අධ්‍යාත්මය අතනෑර එක්දිකට දියුණුවක් දකින්න කැමති කෙනෙක් ඉන්න නම් ඒ අනිවාරෙන් පරයංක භාවනාව පුහුණු කළ යුතුයි. ඒවගේ එම සක්මන් භාවනාව තත්්‍යවශ්‍යය. එනිසා අපේ දැනගාන්නනි මකක්ද මේ සක්මන කියන්නේ කියල සහ සක්මන කොහොමදා අපේ මේ අධ්‍යාත්මගේ ගමනට උදව්වෙන්නේ. ඒක කොහොමදා අපේ සතිමත් බෞද දියුණු කරන්න උදවවෙන්නන්නේ කියන අපි ඉස්සල දැනගන්න ඕනේ. ඉතිං ලංකාවේ? බොහෝ දෙනෙක්මම් භාවනාවට මුල් තැන දෙන්නේ. මකද අර භාවනාව කියන භාවනාව කියන වච්චනේ වැරදි අරථය නිසා ගොඩක්කයි හිතං ඉන්න මේ කොහේ හරිකමන්නේ ඉඳගෙන කරන එකක් තමයි භාවනාව කියලා ඒකෙන් විතරක් තමන්ගේ හිත දියුණු කරන්න පුළුවන් මේ කියලා ගොඩක්ක හිතනවා. එම ඉතං ඉන්න එකම වැරදි අදහසක් ඒ නිසා ලංකායි බෞද්ධයන් අතරින් සක්මං භාවනාව කියනෙ එක ගොඩාක් දුරට ගිලි හිලා තියෙන්නේ. කරන අයන් සමවෙලාට වැරදියටට කරන්න ඒ නිසා ඔබ ඇත්තට මධ්‍යාත්මය දියුණු කරන්න කැමති කෙනෙක් නම් මනසේ සාමකාමිත්්‍යය හොයාගන්න කැමති කෙනෙක් නම් මේ සක්මන කියනෙ එක තත්ත්්‍යවශ්‍යයි. එතකොට මේ සක්මම් භාවනාව කියන වච්න එහෙෙනකොටම ඔබ බයවෙන්නේ ඔබ මෙහි හරි අරර්ත්‍යය දානය නැති නිසා. අර භාවනාව කියන වචනේ හරි අර්ථය දාන්නේෙ නෑ වගේ. මොකාද ඇත්තරම සක්මම් භාවනාව කියල කියන්නේ. සක්මන කියල කියන්නේ ඇත්තටම අපි මෙහෙමයිහිතමු අපි දන්න දවසයදලලා අපට පුළුවන් දවසයදල අපි ඇවිදිනවන හැම වෙලායම ඇවිදිනා මොනවටහරි ගමනක් කියන්නඕන ඇවිදිනවා ගේ ඇත් තුළෙත් ඇවිදිනවා අපි වැඩකරන තැනත් එහටම හිට ඇවිදිනවා අපි නිතරම ඇවිදින එකක් කරනවා අපි මෙච්චර කාලයක් ඇවිදදේ ඇවිදින බව දැනගෙන නෙමෙයි එහෙම කියන්න හේතුව තමයි ඔන්න දැන් ඔබේ හිතදිහා බලන්න අපි මෙච්චර කාලයක් ඇවිදදේ එක්කෝ අතීතයේ දෙයක් කල්පනා කරකර නැත්තං අනාගතේ කරාන්න තින දෙයක් හිත හිතා ඇවිදිනවා විනා මේ මොහොත හිතනෑ වර්තමාන හිතනෑ. එක කිය එයායි ඉන්න අතීති නැත්තං අනාගත වර්තමානයටවිල්ලනෑ. එහෙම නැත්තං අපි ඇවිදින්නේ වෙන කෙනෙක් ගැන හිත හිතා ඇවිදිනවා කල්පනා කර ඇවිදිවා මගේළඟට මමල් අඟට හිතඇවිල්ලනෑ. දැම් මං මේ ඇවිදිනවා එවුනාට මං ඇවිදිනක් කිය න්නෙත් නෑ මං මේ වෙන කෙනෙක් ගැන කල්පනා කරකර ඔහේ පුරුද්ධට ඇවිදිවා. එහෙම නැත්තන් අපි වෙන තැන් ගැන එක ස්ථාන ගැන ආගේ මුල ගිය තැන් ැෙන රටේ ොටය තුරතුරු ගැන ඕව ගැ හිත හිතා නැත්තන් තව කෙනෙක්කින් ඕන අත්තක කතා කරකර තමයි අපි ඇවිදින්නේ. අද වර්තමානයන ජනප්‍රියම දේතමයි මොබයිල් ෆෝන් එක ඔබ ඔබා තමයි ඇවිදින්නේ. ඉතින් එතකොට ඔබ සිහියෙෙන් නෑ මොකද ඔබ වර්තමානයේ සිදුකරන්නේ ඇවිදින කාර්ය. හැබැයි ඔබේ මනස තියෙන්නේ වෙන තැනක. කොටාර ඇවිදින කාරය කියනෙක පුරද්ධට ඔහේ සිද්ධ වුණනාා විනා අපි ඇවිදින බව දැනගෙන න මේ ඇවිදධ කවදාවත් මේ කකුල් දෙක කොහොමද මේ කිලෝ පනාා කැටක් බර ශරීරයක් ඉස්සරහාට තල්ලු කරගෙන යන්නේ කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අන්තරයකින් වගේ මේ ශීරය ඇවිද්ධ වන්නේ මෙයා මුොකවාම දන්නේ ඉතිං දැන් මේ සක්මම් බහ වනාව කියලා කියන්නේ අමුතුදැන්නම ඔබ වෙනද ඇවිදපු ඇවිදිල්ලම ඇවිදිනවා දැනුවත් වදා අපි දැනුවත්වන මේ විදේ ඒහින්ද අප එකට කියනවා නිකං ඔොහේ විදිනවා කියලා දැන් ඒ නිකං ඔහේ ඇවිදින එකට අපි දැනුවත් භාව එකතු කරපු ගමන් ඒක සක්මන් භාවනාවක් වෙනවා භාවනාව වෙන්නේ සතිය එකතුනු තැන කුමක්ද එතන භාවනාව සතිමත් බව යම් තැනකට ඔබ එකතු කරගත් අද එතන භාවනාව ඔන්න ඕක හොඳට මතක තියාගන්න එතකොට සක්මන් භාවනාව කියන්නේයන්න එහෙමෙක් එතකොට දැන් ොඩක් කියලාවට මේ දේශනාහන්නේ ගිහි අයන පැවිදි අයනන් ඉතින් තමන්ගේ අරමුණ වෙනුවෙන්ම ජීවිත අතහැරලාපු අයින්නේ ඒ අයට අමුතුුවෙන් උප දෙෙස් මම දෙන්නේ අනෙන් හෑ කැමති කෙනෙක්කින් නොනම් ප්‍රෝජන ගන්න පුළුවන් පැවිද දෙෙක් කියන්නේ ඒකායන ර්ගයකට ආපු කෙනෙක් දැන්ගිහි අය ගිහි ජීවිතයකුත් එක්කන මේ වැඩේ කරන්නේ එතකොට සමහරයට සක්මනක් සක්මන් භාවනාවකට වෙනම කාලයක් වෙන් කරගෙන භාවනා කරන්න වෙලාවත් තියෙනවා සමහරයට එෙම නෑ එතකොට ඔබ ජීවිතය එ දෙනෙදා දවසේදී ඇවිදින හැම්ම මොහොතකම ඔබට පුුවන් ඒ ඇවිදින ක්‍රියාවලියට අවදිවෙන්න. ඇවිදින ක්‍රියාවලිය කෙහි දැනුවත්ත ඔබට ඇවිදින්න පුළුවන්. ඇවිදින ක්‍රියාවලිය කෙරෙහි සතිමත්යනෙන ඔබට පුුවන් එතකොට ලෝකෙ කවුරුවත් දන්නේ නෑ ඔබ ඇවිදිනවා තමයි ෝකට පෙන්නේ හැබැයි ඔබ කරන්න සක්මන් භාවනවා. ඉතින් මෙහම හරි ලස්සනට අපිට මේ වැඩේ කරන්න පුළුවන්කම තියද තමයි ගොඩාක් අයි චරජුර ගාන්න අපිට භාවනනා කරන්න වෙලානෑ කිය. එතකොට මද මේ මේ පුංචි සරලා හැඳන්නේ මත එක්ක සක්මං භහවනාවක් කියලා සක්මං මළුවක් හදාගෙන සක්මං කරන්න පුළුවන්කම තියෙනයට ඉස්සලම කතා කරලා ඒකින් ඔබට ඉදිදා ජීවිත නික ඇවිදිද්දි කොහොද සතතිමත් යෙන්නේ කියල පස්සි විස්තරන්න. එතකොට සක්මන් කරන්න කැමතියෙනෙකුට ති අමුතුුවෙන් ගෙවල්ල සක්මං මලුවක් කියලලා තොරගන්න ඔන්නෑ ඔබේ ගෙදර මිදුලේ අඩි විස්සක් තිහක්විතර එක දිකට ඇවිදින්න පුළුවන් තීරුවක් හවා ගන්න පුුවන් ැනත් තියනම් පුළුවන් ඒ නැතන් ගෙදර කොරිඩෝ පුළුවන් නැත්තන්ගේ ඇතුළි සාලේහෙම පුළුවන් නිස් කලංකායිනම් පුළුවන්. ඒගේ ඔබේ වත්තේ කොහ ඇරිකමක් නෑ. අඩි විස්සක් තිහක් එක දිගට ඇවිදින්න පුළුවන් තීරුවක් තමයි ඔබ දෝරගන්න ඕනේ. ඒකට වැඩිපොළුවක් වෙන්න පුුවන් තනකොල තියෙන පොළුවක් වනත් වෙන්නත් පුුවන්. එහම තියෙනවනම් තමයි වඩා හොඳ හෙම නැත්තං, සිමෙන්ති පොළුවක්ට අයිල් පොළවක් වඋනත්කමක් නෑ හැබැයි වැලි පොළව සහ තනකොළ පොළොව ඉතාම සාර්ථකයි ඒකෙනොත් වැලි පොළව තමයි ඉතාම හොඳ. එකට හේතු තියෙනවා අපබෙව හෙමින් කතා කරමු. එතකොට දැන් ඔබ මේ කරන්න ඕනි සක්මංකරද්දිිස්්ර වෙලාම පාාවහක් නැතුව තමයි ඔබ ඇවින්න ඕනි සක්මං කරන්න ඕනේ. අපේ එළකුසාංසයක තැනක මතක් කරා මට මතකයි අපේ මිනිසුන්ට මේ වර්තමාන්‍ය මානවයට මේ පාවහන් කියනෙ කාආව දවසය ඉඳලා මිනිසුන්ගේ සම්පූර්ණම කායික මානසික පැවැත්ම කායික මානසික ඒකට කොහොමද කියන්නේ. නිරෝගිතාවේ එමන සෞඛ්‍ය සම්පාන්න කායික මානසක සසාමධතා ඔක්කොම් බිඳ වැඩුණා. හේතුව තමයි මේ අපේ යටටිපත්තුල් නිරුවත් දෙපාලින් මහපොළොව ස්පර්ශ්කරගෙන ඇවිදිෙනකොට මේ සියල්ලම මේ විශ්ව මේ යනිවර්සක මේ සියල්ල කියන්නේ යම්කි සංඛ්‍යාතයකට කම්පනය වෙන ශක්ති විශේෂයන්නේ. ඇතකොට නිරුවත් දෙපාාවලින් මහපො ඇවිදිනකොට අපි මේ ඒර්ත්තකත්තක කනෙක්කෙනවා සම්බන්ධ වෙනවා. ඒවැන් අපිට පෙනෙනෙ නැතුනාට අපි හිතන්න නැතුනාට විශාල මෙහෙයක් අපේ මේ මානව මනස නිරෝගිෝ පෞත්තකණු දවෙනවා මේ මානව ශරීරයේ නිරෝගයෝ පාවතකනු දවෙනවා. ඒනිසා භහග්‍යතුන් වහන්සේ සක්මම් භාවනා කරදි නිරුවත් දෙපාවලින් පාාවහක් නැතුව ඇවිදින්න කියන්නේ පාවාහං පාවිච්ච ච්චරනු මත කරණ නැත්තේ හේතුව තමයි පැවිද්ධ අය කියන්නේ අධ්‍යාත්මික පැත්තට කැපවිච්චය එතකොට මනසදියුණු කරන්නා පොය ඒකට මේ සිද්ධිය හේතුවෙන නිසා තමයි සක්මම්භභාවනාව පවාහන් නැතුව කරන්න කියලා කියන්නේ. ඒක රිජ්ජුවම බලපානවා. ඉතින් ඒ නිසා ඔබ සක්මං කරනගොට සක්මං කරනවන ඔබට ඇවිදින්න පුළුවන් වෙලාවට පවාහක් නැතු ඇවිදින පුරුදු වෙන්න පාවාන් දාගෙන යන වෙලාට උනත් අපි පුළුවන් සතිමත්යෙන්න්න බැරිකමක් නෑ අපි ගමනක්්‍යයන ගොට ම පවාහන් සහිතවනයන්නේ එතකොටත් පුළුවන්. <Siser> English, language ැ අපි මේ මුලින්ම් මහතා කරන්න සක්මම් භහවනාවක් ඉදිහට කරන එකනෙ. එතකොට ඔන්න ඔබ අම්ගකිසි තීරුවක් තෝරගත්තට පස්සේ ඔබට විවේක තියෙන ඕනම වෙලාවක තෝරගෙන නිකාං ඔහේ ඒ තීරුවේ පොඩ්ඩක් එහාට මෙයාට පොඩ්ඩක් ඇවිදින්න. මේ කෙලවර ඉන්ඳල හා කෙලවරට පස්හය වතාවක් නිකාං නිදහසේ ඇවිදින්න. එතෙන්දි සතිමත්ෙන්නේ ය එපා එකපාරට නිකං නිදහසේ ඔහේ ඇවිදගෙන යන්න. එහෙම ඇවිදිගෙන. ගිහිල්ල පස්සයි වතාව කැවිදට පස්සේ ඔබට නිකං එතන හුරුයි වගේ දැනුට පස්සේ ඒ අපි තෝරගත්තු තීරුුවේ එක කෙලවරකට යන්න. ගිහිල්ලා තමන්ගේ අදෙක දැන් අපි සාමාන්‍යයෙන් ඇවිදීන අදක හොෝහොලෝනේ. හට මේයාට පද්ද පද්ද තමයි අපි ඇවිදින්නේ. නමුත් අපි සක්මන මේ කියන භහවනාවක්කි දිට කරනකොට අපි අත්දක වනවනය විදින්නේ. එක්ක අද දෙක පිපස්ස කරල බැඳගන්න නැත්තන් ඉස්සරහෙෙන් බැඳගන්නවා නැත්තං අත්දෙක හෙලවෙන නැතුව ඇඟ දෙ පැත්තෙන් පල්ල හරදිියගන්න පුලුවන්. කොම අත් දෙක හොලවන නවත්තලා තමයි අපි සක්මන කරන්න. ඒවාගේම අපි සාමාන්‍යයෙන් ඇවිදින කොට වට පිට බල බල ඉස්සහා බල බල හෙම තමයි ඇවිදින්නේ. හැබයි සක්මන් කරදි අපි සාමාන්‍යය විදිට අඩි හයක් විතර දුරක ඇස්ස අඩවන් කරලා තමයි බලන්නේ හැබැයි මේ කියන්නේ බෙල්ල නමන්න කියලා නෙමේ. බෙල්ල නමන්න එපයි ොර බෙල්ල ැක්කු හදෙන ටික් වෙලා යනකොට අපි සාමාන්‍ය ඉදිහට හිසතියාගෙන අපි ඇස් අඩවං කරගෙන තමයි සක්මන් කරන අඩවන් කරනවා කියන්නේ කකුල් පාමුලම බලන්නෑ. එතකොට හරි වෙහෙසයි අමාරුයි. ි හයක් විතර දුරත් කියැන තමන්ගේ දෙපාළංඟ ඉඳලලා අඩිහයක් විතර දුරින්තම අපි ඇතක ප හිට ගන්න. ඇස්පියාගෙන සක්මන් කරන්නේ නෑවිදින්න බෑනතකොට ඉතින් මෙහෙම කරගෙන දැන් ඔබ ඉන්නේ තීරුවේ කෙළවර කනේ. එතකොට ඔබ තමන් ඒ කෙලවරේ හිටගන ඉන්නවා කියනකට සතතිමත්වයන්නන්නේේ ඔබ සිහහින් දැනගන්නනය කියන්නේ ඔබ හිටගන ඉන්න ඉරා වුවදිහා. ත්පර කීපයක් නිරීක්ෂකයක් වෙන්න හිටගන රියව් දිහා වදානෙන් බාලන හිටගනඉන්න ශරීරය පවත්වෙලා දන රියව්දිහා එකන තමන් හිටගෙන ඉන්න බව දැන ගන්න ඕනේ. ඊට පස්සේ ඔබ මෙහෙම ගමන් කරද්දි ඒ දැන් තමන් සක්මන් කරන්න තෝරගත්තු බිතීරුව තියෙනවානේ ඒ බිමතියන දේවල් දිහා නෙමේ අවධානය දෙන්නේ. වැි කැටවලස භාවේ වැටිල තියෙන කොල මල් ගේඩී තන කොළවලස භාවය වගේ.ඒ පොළොවෙ තියන දට අප අවධානය දෙන්නේ. ඒක සක්මම් භාවනාවක් වෙන්නනේ. අපිීතකොට අවානය දල තියනෙන තමන්ගේ ශරීරයම්දේකට නෙමයිනේ. ඒනිසා මහ පොළොවෙ තියෙන දේවල් දිහා නෙමේයි අප අවධානය දෙන්නේ. අපි ඇවිදි අපි සතිමත් බවතියන්නේ අවධානය තියන්නේ ඇවිදීම මත විතරයි ඒ කියන්නේ අපේ ශරීරයේ අපි ඇවිදිනකොට අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ දෙපා දෙක කකුල් දෙකන ක්‍රියාකාරී වෙන්නේ එතකොට කකුල් දෙකට තමයි අපි අවධානය දෙන්නේ එත්ත නද සම්පූර්ණ කකුල් දෙකටම එක සැරේ අවධනය දෙන්නේ මකද අපිට තාම හුරුුණනෑ අපි තාම ආදුනිිකව අපි තාම හෝඩිය පන්ති ඒ නිසා අපි අවධානය දෙන්නේ යටි පතුල් දෙකට ස්සෙල්ලා අපි අවධානය දෙන්නේ යටිපතුල් දෙකට මුලින්ම එනිසා අපි මේ යටිපතුල් දෙක දිහා අවධානයෙන් යටිපතුල් දෙක දිහා මනසිං බලමින් යටිපතුල් දෙක දිහා නිරීක්ෂකෙක් කවෙලා තමයි අපි ඇවිදින පටන්ගන්නේ. එතකොට අපි ඇවිදින්නේ අපි දකුණු කොකුල ඉස්සරහහින් තියෙනකොට යටිපතුළ බිම වදිනවා එතකොට අපි හිතින් පොඩි නෝට් එකක්දාගන්න වාමික දක්වුණ. එටසවාම තියෙනකොටවාම දකුණවාම මේකාර මාච් පාස්්ට එකක් වගේ කරන්න යනවා නෙමෙ අපි අර පොඩි නෝට් එකක් කරගන්නවා මේ කරන්න හේතුව තමයි මේ සතිමත් බව පුරුදු කිරීමේද මේ නෝට් කරනකට කියන්නේ මෙනෙහි කරනවා කියන වචනේ පොතේ තියන වච්චනේ මෙෙහි කරනවා කියනෙ එක අපි කරන්න හේතුව තමයි අපේ හිත ඒ මෙනෙහි කිරීමත් එක්ක ඒ අරමුණට බැඳල අපි තියයාගන්න අරමුණ ස්ථීර සාර කරගන්නාවගේ ගක් තමයි මනසට මේ ගැනල්ල දෙන්න එක කියන්න මේ නිත්‍ය සංඥාව වඩාන්න පුරදු කරන්න අනෙමේ අපි අනිත්‍ය බව දකින්නේ යන්නේ හැබැයි අපේ මනස ඒකාග්‍ර නැති නිසා නිත්‍ය දකින්න අපේ මනස විසිරෙනසුරු නිසා අපි එක අරමුණක මේක බඳින්නෝ නිසෙල්ලා. ඒ එක අරමුණක ඒකාග්‍ර කරන එක තහවුරු කරගන්න උදව්වක් වෙනවා අපි මෙන්න මේ මෙනෙහි කිරීම කියෙ කරනකොට ඒනියි මෙහහි කිරීම කියන එක පාවිච්චි කරන්නේ එතකොට අපි නෝ් කරන කියන්නේ තේ මෙනෙ කරනවා කියනකට ඒ කියන අපි අරමුණේ ස්වභාවය අපේ මනසට ඒ අර අප මනසයි අරමුණේ බඳලා තියන්න පුළුවන්ගිදිට යම් වචනකින් මෙනෙහි කරනවා. වචනයෙන් නිමේ කටින් කියන්න හිීතිං එතකො දකුණු කකුලේ අටිපතුල බිමවාදනකොට දක්ුණ කියලා මෙනෙ කරනවා. වාම අටිපතුල බිමවාදනකොට වාම කියලා මෙෙහි කරනවා. විදිහට තමයි අපි ඉස්සරහට යන්නේ හැබැයි අපි මේම දකුණ වම කියලා මෙනෙහි කළට එතනින් අතර වෙන්න අපි අපි කරන්නමකක්ද දකුණු යටටිපතුළ බිම වදිනකොට දකුණ කියලා මෙෙහි කරද්දී අපි බලන්න ඕනේ යටිපතුලට මොනවද දැනෙන්න්නේ කියලා ඕක තමයි අපි කරන්නේ වම් වම් කකුල පොලොය වදිනකොට ඒවම් යටිපතුලට මොනවත් දැනෙන්න්නේ කියලා බලාග බලනා අදහසින් තමයි අපි ඉස්සරහට යන්නේ අපි තෝරත්තු තීරුවේ කෙවර දක්වා යන්නේ සතිමත් බව කියන්නේ ඒකට එතකොට අපි මෙහෙම කරන්න හේතු ගොඩාක් තියෙනවා හේතුව තමයි අපි ඇවිදිනකොට අපි අවධානය භාවනාකරද්දි අපි අවධානය බාහිර අරමුණලට අන්නතන දෙකට වැඩි එතකොට ඒ හැකි තරම් පුළුවන් තරම් අපිටේ බාහිර ලෝකය අමතක කරන්න උත්සාහ කරන්න තමයි අපි මේ අරමුණ මෙනහි කරන්නේ සහ අරමුණයමනවොද තියෙන්නේ කියලා බලන තැනට අපි මනසු නන්දු කරන්නේ තකොට අපේ මනස අර බාහිර ලෝකයෙන් අයින් වෙලා අතීතෙන් අනාගතෙන් අයින් වෙලා අරයගෙන් මෙයාගෙන් අයින් වෙලා තැන් තැන්වලින් අයින් වෙලා මම දැන් මෙතන ඇවිදිනවා. මම දැන් මෙතන සක්මන් කරනවාගෙන ක්‍රියාවල ඇත්තක යාලුවෙන්න පටන්ගන්න. ඒ ඒ අත් එෙක්ක සතිමත්තු ඉන්න උත්සාහ කරන. ඒ ඒ ඒ සිද්ධියත්තෙක ඇවිදීමේ ක්‍රියාවලි අත්ෙක්ක. මෙන්න මේ විදිහයට අපි මේ තෝරගත්තු තීරුවේ එක කෙලවටඉදලා කෙලවරට යනවා ඉට පස්සේ සිහියෙන්ම හැරිලා අපි ආයෙත් මේ කෙලවරට එනවා. ඔය විදිහට අපි මේ තෝරගත්තු තීරුවේ වාර කීපයක් සතිමත්ව ඇවිදින්න උත්සා කරනවා මනස පිට යන්න ඉඩ නොදී පිටට කියන්නේවෙන්න බාහිර අරමුණකට යන්න ඉඩ නොදී. ඉතිං සමහරවෙලාවට, අපි මෙහෙම සක්මන් කරදි අපිට එකේකෙව මතක් වෙන වෙන්න පුළුවන් මතක් වුණොත් කරන තියෙන්නේ සිතිවිල්ලක් මතක් වුණා කියල ඒ මතක් වුණු එක දෙතුන් වතාවක් මතක් වුණා මතක් වුණා කියල මෙනහි කරලා ආයත් තර අපි සුපපුරුදු තැනට මනසගේන්න ඕනේ ඇටි පතුලට. සබ්දයක් එහුණාම ඒක ගැන හිතදවා ඒක බලන්න හිතේ සමහිට බලයි. ඒ වනත්කමක් නෑ ඒ එක මෙනෙහි කරන්න. එක කියන්නේ සබ්දයක් එහුණ ආවම් බැලුවවා එයට පසේ ආය සුපුරදු ක්‍රියාවලියට, එතන පසුත් ඇවෙන්න නෙමේ ඕනේ. සුැවීම අපි අතින්දාගන්න ප්‍රශ්නයක්. යම් යම් කිසිදියකට අපේ මනස මේ සක්මනින් බාහිරට ගියොත් අපි කරන්න ඕනේ ඒක මෙනේ කරලා එක නෝට් කරලා හරරියට ට්ටු වද්දාානෝයක් කරලා අපි මනසායිද ගන්න ඕනය විදීම ක්‍රියාවලියට. ඔය විදිහට තමයි අප සක්මනයේ මූලික අධියයට පටන්ගන්න ඕේ. එතකොට මෙහෙම අර මක්න යටිපතුලට අවධානය දගන අපි අන්න ඕනේයටටි පතුලි මනොව දැනෙන කියලා බලාගන කියලා. එහෙම ඇවිදිනෙකොට ඔබේ සතතියේ ටිකක් ශක්තිමත්වෙනකොට ඔබේ හිත යටිපතුළ කියන මේ සක්මන කිය මේ ඇවිදීමේ ක්‍රියාවල ඇත්තික හොඳට යාළුවෙනකොට අවධානය තීවුර වෙනකොට ඒ යටි පතුලට දැනන්න දැනම් එන්න 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 වැඩිවෙන්න පටගන්න ස්පර්ශෂ වෙනකොට ැනෙන දැනීම් විඳීම් මහ පොළවවෙ තියන සීතල උුණණුසුම්ගති රළු ගොරෝසු ගති සිනිදුගති ගල් පෑගෙනකොට දැන දේල් කොළ හොඩ පෑගෙනකොට දැන ේවල් තනකොළ උඩ යනකොට දැන දේවල් ඔබට අයිල් පොළවක යනකොට දන්න දේවල් සිමෙන්ති පොළොේ යනකොට දැනෙන දේවල් ඊට පස්සේ තමන්ගේ ශරීරයේ බරකකුල් දෙකට මාර වෙන හැටිය ශරීරයට බර දරාගෙන ඉස්සරහට යන හැටි මේ වගේ කොඩාක් දේවල් දැනෙන නික විශ්ව විද්‍යාලයක් වගේ මිනිසු දන්න නෑ මෙහෙම දව සිද්ධ වෙනවා කිය අපි ඇවිදිනකොට එනිසා තමයි කකුල් හප්ප ගන්නේ ඇදගෙනමටෙන්නේ ඉතිං ඔය නිසාම ගොඩාකයට ආතතිහා අසහන වැඩු වෙනවා මනසේ. ඉතිං අපි මෙච්චරකාලයක් සාමාන්‍යයෙන් ඇවිද්ද මේ ඇවිදිනකොට. මෙච්චර මෙච්චල විශ්ව විශ්ව විද්‍යාලයක වගේ දේවල් දැනුම තොරතුරුට අපි ප්‍රතන තිබුණා උුණා උනත් මේ හර හයම් කිසි මානසික සහනයක් ගන්න පුළුවන් උුණා වුනත් අපි මෙච්චර කාලයක් ඇවිදද අර බඳරු මානසකින්. අපි ඇවිත්ද කිසිම දෙයක් දන්නේ නැතිවුල් වෙච්ච මනසකින් හේ ඇවිද්ධනේද කියෙනෙක බට තේරෙන්න්න ගනීවි. සමහර වෙලාට දැනන්න ගනීවි අද තමයි ඒ සක්මහරියට කරදි දැනේ. අද තමයි මම මහපොළොමත පලවෙනි වතාාවට ඇවිදද වගේ හැගීම් දැන ගනී එච්චරටම මනසත් එක ඒ ඒක බද්ධව වෙනවා මේ දැනුවත්භාවය කියන සතිමත් බව කියන. ඉතින් මෙතැනදි වෙන්නේ අප අර කලබලකාරී මනස අරමුණෙන් අරමුණට පැනපැන රහා හොය හොයාගේ මනස එක අරමුණක ඒකාග්‍ර වෙනවා. ඔබට ඒ ඒකාග්‍ර මනසේ සුබේ අතිදින පුලුවන් කම ලැබෙනවා. එතුකොට මෙන්න මෙතැනදි තබ වැඩගත්කාරණයක් මතක් කරන්න ඕනි සමහරයට ටික වෙලාවක් මෙහෙම දකුණවාම කියලා මෙනේකර අද්ද මේ දකුණවම කිය මෙනෙහි කරනෙක මහ වාදයක් වගේ දැනවා. එහෙම මෙනෙහි නොකලට හිත නිරායාසයෙන් මේයටටිපතුලට සතිමත්ව පිහිට වා කියලා දැනන්න ගන්නවා. අන්න එතකොට දුණවම කියා මෙනෙහි කරන්න ඔන්න. ඔබට දැනෙනවනං ඔබේ හිත. නිරායාසයෙන්ම වෙහෙසක් නැතුව සාමකාමීව හිත යටිපතුලට අවධානය දෙනවා කියලා සතිය පිහිට නවා කියලා එක් ඒ ක්‍රමේට ඒ විදිහට ඔබට පුළුවන් යටිපත්තුල කෙරරි අවධානය නිකන් විදගයන්න. දකුණවම කියලා අමුතුුවෙන් ඔබ මෙනිහි කරන්න අවශ්‍යතාවයක් කියනෙ නෑ. ඉතිං ඔබට කාලයක්ත් එක්ක මේ විදිහට මේ යටිපතුලට අවධානය දීගෙන සක්මන කියක කරද්දි ඔබ හිත වැඩි වේලාවක්. පත්තුලට සක්මනට සතිමත්වයන්න පටන් ගත්තාම බට දැනේවි. ඔබේ මනස ටිකෙන්ටික සාමකාමී සැහල්ලුවවෙන්න පටන් ගන්නවා කියලා. අර ලෝකෙ තියන ප්‍රශ්න කරදර දු දොම්න්න සාතති අසහන ඔබේ මනසින් අයින්වෙන්නන්නේ අ අයින්වවා කියල බට දැනේවි. ඒවා ඔබේ මනසි මනස ඔබේ මනස ඒව ගැන එච්චර වදවන්නේ නැතිවක ඔබට දැනන්න ගනීවි. ඉතාම සාමකාමී ඔබට ඇවිදීම කියන ක්‍රියාවල පවත්තාන පුළුවන්ක කියල ඔබ තේරෙන ගනී. ඉතිං මෙන්න මේක තමයි අපි සක්මනක් විදිහට කරේ නැති වුණත් අපි එදිනෙදා ජීවිතය ඕනෑ තරම් ඇවිදිනවා ඒ ඇවිදින ඕනම වෙලාවක අපිට මේ පාවිච්ච කරන්න පුළුවන්. යටිපතුලට දැනන්නේ මොනවද කියලා බලාගෙන ඇවිදිනක විතරයි කරන්නේ. බලන්න හොඳට ඒ ෆිලිං එක විඳලා ඒ එතකොට ඔබේ මනස වර්තමානය තියෙන්නේ අී අත්තර මිනිසු දහදුදක්කින් ඉන්නේ ිනිස පීඩා විඳදින්නන්නේ මිනිසු මෙච්චර වැලපෙන්නේ නැහෙන්නේ ආතති අසහන ගන්නේ අතීතය හෝ අනාගතය නිසයි. අතීතිතියෙන දේව ගැන කල්පනාකර විඳර නිස. අනාගතයේ නිසයි එම නැත්තම් වෙන කෙනෙක් ගැන අරයමයා ගැන කල්පනාකරකරන්න නිසයි විඳුවන් එම නැත්තම් තැන් තැන්ගෙන හිත හිතා විඳවන. ඇත්තටම ඔබේ හිතවර්තමානයට අවුත් බෙහිත ඔබ ලඟටාවුත් ඔබෙහිත ඔබත් එක්ක සතිමත් වනොත් ඔබෙහිත මේ මොහොටාවොත් ඔය කියනා අතතියා සහන දුක් දුන්නස් දුර්වෙලා යනවා කියලා ඔබට දැනගන්න පුළුවොවෙේ. ඒක තමයි භාගතුන් වහන්සි සති පට්ාන සූත්‍රය දේශනා කිරීම යානිංසි විහිටි පෙන්ල දෙන්නේ. ඉතින් මේක හරහ තමයි අපි මේ අධ්‍යාත්මය දියුණු කරගන්නවා කියන එකට පදද නම වැටන්නේ. මේ සතිය කියනක මේ විදිට පුහුණු කිරීම හර ඇම මහෝතකම අපි සතිමත්වෙන්න උත්සහ කල යුතු වෙන එෙම නැත්තුව අපට මේක දියුණ කරන්න බැහැ නිකාං මේ දේශනාව හලානේ දේශනාවන හරිම ලස්සනයි සුන්දරයි කියල සාදුකිව්වට වැඩක්වෙෙන නෑ ගොඩක් වෙලාවට වර්තමානය අපේ රට අයයි කරන්නේ බණඇසීමේ පින තකා විතරයි මිනිසු න්ණහන පුරුදු වෙලා තිෙන්නේෙ ඒකයි මනිසුම් ොන්න තරම් බණැහැවත් ිචර මනිසුන්ගේ ජීවිතවල පීඩා තියන්නේ. යමක් වැට හිලා නැත්තේ පිට හමුවන්න මනිසන්ගේ අදකීම් කියද තේෙනවා බණ අහල තියෙනව සෑහෙන්න්න ගඩම් කරන්න බෙරිතරක්. හැබැයි ප්‍රශ්නෝවට උත්තර නෑ. තාමත් පින්දවනවා. තාමත් මානසික ආදතියාසහන සාමකාමී ජීවිතයක් ඇල්ල නෑ බනහැවට. එනිසා වෙන්න ඕනේ ඔබ දේශන ඇහුවට වැඩක් නෑ ඔබඒ එක ප්‍රයෝගිකූ පුහුණු කරන්න නැත්තා. ඉතිං අපි මේ කියා දෙන්නේ ප්‍රායෝගික වූ පුහුණු කරන ක්‍රමේ. ඉදිෙන දා ජීවිතයට කොහොම දිම ගලපගන්න කියන එක. ඉතිං වැදගත්ම දෙයක් තම්මයි අර සක්මං භාවනාවක් ඉදිහයට යම් කිසි කාලයක් තෝරගෙන ඔබ සක්මං කරනකොට ඒගොල්න්ගේ අත්දකම් මෙන්න එන දියුණුුවෙන අරනිකා මෙදින දා ජීවිතේ. සක්ම ඇවිදීමට සතිමත්වෙනවාට වැඩිය අත්දකම් ලැබෙන්න්න ගන්නවා සමහරවිට ඒ ගොල්ලන්ට අරය යටි පතුලට දෙැන්නන දැනීම් සියුම් වෙන්න පටන්ගන්නවා සමහරුන්ට කම්මෙලිකම වගේන්න පටන්ගන්නවා. හිත්තකයි දෙක බරවෙනවා වගේ දැනන්න ගන්නවා. නිදිමත් අයි වගේ දැනනවා මකක්දෝ මුොකක්දෝ තැනකට ගැම්ඹපුරකට කඩාගෙන යනවාගේ දැනන්න ගන්නවා. සමහරවෙලාට සක්මනේ විසි වෙන්න ගන්න ෑ ඇඟට පනනෑ වගේ දැන්න ගන්නවා සමබරණෑ වගේ දැනන්න ගන්නවා මේ මොනවා දැනු නත් ඔබ කරන්න ඕනේ ඒ දැනෙන දැනීම් කෙරේ නිරීක්ෂකයෙක් වෙන එක විතරයි. ඒ බව දැනගෙන සක්මන නතර කරන එක නෙමේ කරන්න ඕනේ ඉදිරිියටම සක්මන අරගෙනයන එකයි කරන්න ඕනේ ඒවගේ වෙන්න හේතුතියෙනවා හේතු තමයි අරමුණු ගෙවෙන්න පටන් ගන්නවා අරමුණක නිරෝධය ප්‍රකට වෙන්න පටන් ගන්න කොට අරමුණ ගෙවෙන්න ගන්නවා එතකොට ඔබේ මනසයි අරමුණු ගෙවී මත් එක්ක ඔබේ මනස ටිකටික සියම්වෙන්න පටන් ගන්නවා අරමුණ සියම් වෙනවා කියන කෙලෙසුත් සියුම් වෙනවා කියනෙක අරමුණ අරමුණ ගොරෝසය කියනෙ කෙලෙසුත් ගොරෝසය කියනෙක අරුණ සියම් වෙන්න සියම් වෙලා අරමුණ අතුෘදධාගන ගැන කෙසුත් සියම්ම 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 කෙලෙසුත් ිකටික මනසින් අයි වෙන පටන්ගන්න කෙනෙ න්න එතකොට අපේ මනසට කර්මන්න්‍ය බව ඇැතිවෙනදී ටකඩ වැැඩි. මකද අපේ මේ මනස කර්ම්‍ය වෙලා තියෙනෙ කෙලෙස් නිසා. අපේ මේ හොඳ අවදියකින් මේ ඉන්නේ රාග දවේසාදීන් අපේ මනස උළුප්පල අවස්සල දාන නිසා. ඒ බලවත් ගොරෝසු කෙලෙස් මේ භාවනාවක දි සියුම් වෙලා ඒවා කැඩිකෙඩි යන්න ගත්තා ඔොන් අපේ මනසට පනනැතු යනවා ඇමකද කර්මණ්‍යතාව නැතු යනවා අන්න එතනට අපි සතිමත්යෙන්නු නීලඟට ඒක තමයි ඊළංඟ උගුල එන්නේ මේ භාවන කරනයට ගොඩාක් පරියංක භාවනාවත් මේක වෙන දැන් අපින් මේ සක්මනයේදි කතා කරන්නේ සාමතන විස්තර කරන්නේ පරයංකේ දයෙන අත්දැකීම් ගෙනපි වන්නම වීඩියෝයකින් කතා කරමු එතකොට ඔබාර පර්යංක භාවනාවකත් සතිමත්වෙන එක වගේ දැනෙන හැම දෙයක් එක්කම සතිමත් වෙන වගේ නිරීක්ෂකයෙක් වෙන වගේ ඔබ කරන්නත් ඕනෙ මේ ඇවිදින ඉරියව්බට සම්පූර්ණ වශයෙන් දැන්න දැනීමක් සතිමත්වෙන එක විතරයි නිරීක්ෂකයෙක් වෙන එක විතරයි. ඔබේ පතුලොලට දැනින්න දැනීම් කෙරෙහි නිරීක්ෂකෙක් වෙලා ඇවිදින එක තමයි ඔබට කරන්න තියෙන්නේ මේක පුහුණු වෙලා බලන්න බට ලැබෙන අදදැකීම ඔබම විදල බලන්න ඔබටම වෙනස දැනයි. තව කෙනෙක් මත්ත ඔබේ ජීවිත පදනාම් කරන්න එපයි කියන්නේ ඔබේ ජීවිතයට ලැබෙන අදදැකීම් තව කෙනෙක්ගෙන් හලා හරිද වැරදි කියල් මන්‍යයන්න එපා ඔබ කර බලන්න ඔබ අත්දැකල බලන්න එතකට ඔබට මයාම් කිසිදයක්ගන්න පුළුවන්ට කොටේ ඔබට වැරදිලා තියන්නේෙ කොහෙද අරිගිහිල තියන්නේෙ කුොහෙද බ මේක හරියට කරනවාද මේ හැමදේීම තැනගන්න පුළුවන් තක කො. තින් මෙන්න මේ විදිහට බලන්න මිනිස්ු භාවනා කරන්න වෙලා නෑ කිව්වට අපපි දවස කොච්චර ලාවක් ඇදින වද බලන්න ඇවිදින්න දුර ප්‍රමාණයක්කතු ොත්ත එම දස කිලෝමිට දයක් විතට ඇවිදිනවා ගේ ඇතුළේ ඇවිද්දත්. එතකොට උත්සහ කරලා බලන්න සතිමත් එන්න මොකද අන්තිම මොහොතේ මතක් කරනවා මේ අපි මේ ගෙවන්නේ වස්කාලයක්. වස්කාලය කියනි ශ්‍රේෂ්ඨ කාලයක් භාගතුන් වහන්සේ වස්කාලය කියන කනුමත කරේ අධ්‍යාත්මය දියනු කරන්න. ඒකාලෙ ගහි පවිදි බේදයක් නැතුව දෙොල්ලෝොම අධ්‍යාත්මය දියුණු කලා හැබයි වර්තමාන මිනිස්ස වස්කාලේ තියාගෙන තියෙන්නේ පින්කංකරන්න විතරයි. බෝධි පූජාතියන්නයි ධර්ම දේශනා කරන්නයි පින්කං කරන්න විතරයි. ඒකෙ වස්කාලේ අර්ථය ගිල්හිලා. සමහරවිට මේ අපේ අපිට මෝන දෙන්න වෙන අන්තිම වස්කාලේ වෙන්නත් පුුව. අපි ඊල්ළංගෞරද වස්කාලයනකො ජීත්වෙලා නො නොසිට ඉන්න පුළුවන් ඒනිසා මේ වස්කාලේ උපරරිම් ප්‍රයෝජණ ගන්න. ඔබ ඔබේ අධ්‍යාත්මය දියුණු කරන්න හැකි සෑම මොහොතක්ම පවිච්චි කරන්න. විය යුත්තේ වර්තමානයට අවධවෙන එක විතරයි. සතිමත්වන එක විතරයි අවධියෙන් ඉන්න එක විතරයි. එනිසා කරලා බලන්න ඇවිදින හැම මොහතකම යටිපතුල්ලලට සතිමත්ව අවධානයෙන් ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න එතකොට ලෝකෙට ඔබ ඇවිදින කෙනෙක් වුණනාට එතන සිද්ධුවෙනසක් මම් භාවනාවක් ඒ ලෝක දැනගත්තය නැතුුණනාට ලෝකට ඒක තේරුණුේ නැති වුණනාට අධ්‍යාත්මය දියුණු කරන හැම කෙනෙක්ම එක අතාර්ථය දන්න. එනිසා උත්සහ කරන්න ඇවිදින හැමොහොතකම ඔබ ඔබත් එක් ඇවිදින්න උත්සාහ කරන්න ඔබ ඔබත් එකක යාලු වෙලා ඇවිදි උත්සාහ කරන්න වර්තමානයට අවධදිවෑ විදින උත්සා කරන්න ප්‍රතිඵල ඔබටම අන්තකින්න පුළුව වේවි. තෙරුවන් සරනයි.